පොහොට්ටුවේ වර්තමාන තත්ත්වය පිළිබඳව ඔබතුමාගේ අදහස දැන් මේ වෙන විට පොහොට්ටුවට මොකක්ද වෙලා තියෙන්නේ කියන කාරණාව ගැන ඔබතුමාට පිළිතුරු දෙන්න පුළුවන්ද? පොහොට්ටුවට විශේෂ දෙයක් වෙලා නැහැ. මේ රටේ දේශපාලන පක්ෂවලට අත්තිමින් තියෙන ස්වභාවික වෙනස්කම් වලට නෙමෙයි ඒක මුහුණ දීලා තියෙන්නේ. දැන් උදාහරණයක් විදිහට ගත්තාම මම මේ වෙනකොට කිසිම දේශපාලන පක්ෂයක නෙමෙයි ඉන්නේ. නමුත් මගේ සමාජිකත්වයේ තාම තියෙන්නේ ශ්‍රී ලංකා පොදු යන පෙරමුණේ. මම ඒ අම්පාර දිස්ත්‍රික් නායකයා වෙලා හිටියා. ඒ පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ සභිකෙක් වෙලා හිටියා. නමුත් ඒ සියල්ලගේ දැන් පළවෙනි වතාවට මම මේ කියන්නේ ඒ තනතුරු සියල්ලෙන් මම ඉල්ලා අස්සලා තියෙනවා. නමුත් කිසි දවසක මම මාධ්‍යයකට මේක කිව්වේ නැහැ. මේක පළවෙනි අවස්ථාව. පළවෙනි අවස්ථාව මාධ්‍යයකට මාධ්‍යයට හංගලා තිබෙන මේ කාරණේ. මාධ්‍ය වගේ කාරණයක් ගියා නෑ ඒක. එහෙම එකක් නෑ කියලා. නමුත් මම කියන්නේ එහෙම තමයි. එතකොට දැන් මේ මොහොතේ අපේ නාමල් රාජපක්ෂ අපේක්ෂකතුමාගේ අම්පාර දිස්ත්‍රික් බලයල නියෝජනය දෙන මාව පත් කළා කියලා. මම දන්නේ නැහැ. ආ පත් කළා දිනවා දන්නේ නැහැ. දන්නේ නැහැ. මට ගෙදරට ලියුම් එනකොට තමයි දන්නේ මම මේ බලයට නියුත් එක. ඒක එතුමාට වරදක් කියනවා නේ. මම කියන්නේ මම දන්නේ නැහැ. නමුත් දැන් මම මේ මොහොතේදී ජනාධිපතිවරණ අපේක්ෂිකා මම උදව් කරන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට. ඒ පක්ෂයක් නැහැ. ඒක ස්වාධීන වෙන්නේ. ඒත් මම පක්ෂයකට යන්නේත් නැහැ. පක්ෂයකට ගිහිල්ලත් නැහැ. තාම මෙතන සමාජිකත්වයේ තියෙනවා. නමුත් මම මේ මොහොතේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අපේක්ෂකයා නාමල් රාජපක්ෂ මැතිතුමාට සහාය දෙන්නේ නැහැ. විරුද්ධ වෙන්නේ නැහැ. සහාය දෙන්නේ නැහැ. විරුද්ධ වෙන්නේ නැහැ. ඒතකොට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තමයි දීප්ති පිළිගන්න ඕන. මේ ශ්‍රී ලංකාවේ වඩා වේගෙන් ඉතා ඉක්මනින් ව්‍යාප්තිත්ව ශක්තිමත් වෙච්ච දේශපාලන යාන්ත්‍රණයක් තිබ්බ පක්ෂ. 2016 පිටෝල 2018 පළාත් පාලන මැතිවරණයේ ජයග්‍රහණය කළා. 2019 මේ ජනාධිපතිවරණ ජයග්‍රහණය කළා. 2020 මහමැතිවරණ ජයග්‍රහණය කරපු මේ විශිෂ්ට දේශපාලන යාන්ත්‍රණය. ඒ කියන්නේ දේශපාලන යාන්ත්‍රණයක් විදිහට ඒක තමයි ක්‍රියාකාරීම ගමට බස්සපු හොඳම යාන්ත්‍රණේ. ඒක සැලසුම් කරේ ගරු බිසිල් රාජපක්ෂ මැතිතුමා. එතකොට ගෞරවයක් විදිහට කියනවනම් එතුම තමයි ඡන්ද කරන්න දන්න කෙනාව මං කියන්නේ. ඔක්කොම ආගෙන ඉන්නවනේ මං කියන එක. හරි.